සුබම සුබ වාසනාවන්ත දවසක් වේවා. ඔයාලගේ පුංචි යාළුවින්ට අදත් මම අරගෙන ආවේ ඉතාමත් ලස්සන දඟකාර වගේම හිටකාර ආදරණීය ජනප්‍රිය චරිතයක්. මියුසික් වීඩියෝ වලට නම් මෙය නැතුවම වෙරි චරිතයක් වෙලා ඒ වගේම ඇගේ ලස්සන නිසාම ගොඩක් ප්‍රේක්ෂකයෝ ඇයට ආදරය කරන්න පටන් ගත්තා, විශේෂයෙන්ම තරුණයා. ඉතින් කලා ශිල්පියට ඇවිත් ඉතාමත් කෙටි කාලයකින් ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගන්න සොඳුරු රංගන ශිල්පිනියක් තමයි ශිහානී කහදවල කියලා කියන්නේ. ශිහානී දෙවෙනියට රඟපාපු ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් අතරට ඉතාමත් ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගන්න සමත් වුණා. ඒ තමයි සුජාතා කියන ටෙලි නාට්‍යය. සුජාතා ටෙලි නාට්‍යයේ රඟපෑමෙන් පසු තවත් ටෙලි නාට්‍ය කීපයක් වගේම ඇයට ආරාධනා ලැබුණා. ඒ අතර දක්ෂ විදියට ඒත් චරිතය තමන්ගේ ඉටු කරා. ඒ වගේම මියුසික් වීඩියෝ කීපයකටත් ඇයට ආරාධනා ලැබිලා රංගනයෙන් දායක වුණා. ඉතින් නාට්‍ය ශිල්පියා සහ රංගන ශිල්පිනියක් හැටියට ජයනික කියන්නේ ශිල්පියට එන්න කලින් ඇය කටයුතු කරලා තිබෙන්නේ නිවේදිකයක් විදිහට. අපේ රටේ ප්‍රසිද්ධ නාඩිකාවක් ඇය 2013 වසරේ නිවේදිකාවක් ලෙස කටයුතු කළා. ඉතින් යාළුවනේ මේ සුන්දර රංගන ශිල්පිනිය පසුගිය දවසක පොඩි පුවත්පත් සාකච්ඡාවකදී මෙන්න මෙහෙම දෙයක් කියා තිබුණා. ජහනි රංගනයට එන්න ලැබීම ගැන මොකද හිතන්නේ කියලා අහපු ප්‍රශ්නෙට ඇය කියලා තිබුණේ රංගන ශිල්පිනියක් හැටියට රංගන ශිල්පියට එකතු වීම ගැන සමහර වෙලාවට මට සතුටක් හිතෙනවා, සමහර වෙලාවට ගොඩක් දුකකුත් හිතෙනවා කියලා. ඒ වගේම ඒ සාකච්ඡාවේදී ඇය ඉස්සරහට තමන්ගේම ගීතයක් ඉදිරිපත්වන්න විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා කියලා තිබෙනවා. ඉතින් ඊට අමතරව ඇය විලාසිතාවලට ගොඩක් බර චරිතයක් නිසා ඇය කියලා තිබුණේ ඇය ඉදිරියට ගොඩක් නිර්මාණවලට දායකත්වය දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ වගේම තවදුරටත් කියා සිටියේ ඊට අමතරව විලාසිතාවලට අමතරව ආදර යෝජනා නම් ශ්‍රේෂ්ඨයෙන් ගොඩක් අයගෙන් ලැබෙනවලු. ඒ ගැන ඇය කියලා තිබුණේ මෙන්න මේ වගේ දෙයක්. ආදර යෝජනා ලැබෙනවා වුණත් ඒ විවාහ යෝජනාවක්ද කියලා මට කියන්න බෑ. ඒ ගැන මට සැකයි. ඉතින් එහෙම වෙලාවට ඇය කියන්නේ ඔයා මගේ අයියා කෙනෙක්, එහෙමත් නැත්නම් මගේ මල්ලි කෙනෙක් කියලා ෂේප් වෙනවා කියලා තමයි වැඩිදුරටත් ඇයි කියා තිබුණේ. එහෙමනම් කලා ජීවිතයේ ආදරණීය තරුණියක් වෙන ඇය ඇත්තටම තාම තඩි කඩයිලෝ. ඉතින් ඇගේ ජීවිතය සුන්දර වේවා කියලා මේ පුංචි නාලිකාවෙන් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් යාළුවනේ ඔයාලගේ වටිනා පුංචි අදහස් වගේම වීඩියෝයක් දෙන්න ලියන්න. එහෙමනම් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ළඟම තියෙන subscribe button එක click කරන්න, bell icon එකත් click කරලා ළඟම තියාගන්න. මේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ළඟට ගෙන්න ගන්න පුළුවන්. වීඩියෝ එක හොඳ නම් යාළුවන් අතර share කරන්න. ඒත් මගේ පුංචි ඉල්ලීම. එහෙනම් මගේ යාළුවනේ අදට වීඩියෝ එකකින් ගිහින් එන්න. නැවත වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු. හැමෝම පරිස්සමින් එන්න. සුබ දවසක්. Thank you.